අපි කොහොමද යම්කිසි මෙමරියකා මෙෂව කරන්නේ යම්කි මෙමරරිියකා මෙශව කරන්න කොහොමද මත්තකයක් මෙෂව කරන ආකාරය නැත් මිනුමක් ගන්න කහොමද මොකදද යුනිට් එක ඔන්න ෝගතමයි අඇද මුලින්ම කතා කරන්න හදන්නේ ලියාගන්න මාතෘකාව දත්ත ආයචන දත්ත ආචයන ධාරිතාව දත්ත हा दत आන दारीता डेटा स्टोरेज कैपसीिटी डट स्टोरेज कैपैसिटी कमा है එකොට අපි දත්ත මැනීම් සඳහා භාවිතා කරන ඒක තමයි කතා කරන යන්නේ දත්ත මැනීම සඳහා භාවිතා කරන එකක ලියාගන්න දත්ත මැනීම සඳහා භාවිතා කරන ඒක දත්ත මැනීම සඳහා භාවිතා කරන ඒක හරිද දත්ත මැනිීම සහහා භාවිතා කරන ඒක කියන්නේ නැතම් අපිෙන ඩියටස් storage නොමට ේට එකක් ස්තෝක රදදි නැත්තැන් තැන්පත් කරද්දි අප ැනගන්න ඕන මෙචර මතක අපට වශව වෙනවා කියලා හරිද එතු අපි ගත්තොත් ඒක කිලෝබයි් වෙන්න පුළුවන්මගබයි් වෙන්න පුළුවන්ට පාස්සි අපි කිෙනවාටෙරාබයිටන පුළුවන් වාල මේ දන්න ේවල් දකල තියෙන නසිසිඩිය කන ාදන මෙ එකගබයි් මේක් කතා කර දැන්මනොවද අපි කතා කතා කරනේඩඩවල නම් 4GB 7.9ජ ව අනක යන්න පුළුවන් ඒකැන් අප ඔය හැම දෙයක්ක්ම කිවම එකකගේ පවිච්චි කරලා එතුොට දැන් අපි දිගක් පලා කිවෝත් දිග පලා කිවොත් දැන් අප දන්න ඕනේ අපි කිනව ස්ටේන්ඩ දක කිය ෙන මීටස් හැබ ඒ කුඩායි එකක තින සටිමීටස් මීටර්ස් කිලෝමීටර්ස්ඒ පස්ස බලත් කිව්වත් ගෑම් කලෝග්‍රම් ඔය වගේ අපිට අදදාලය අවස්ථාවට පවිච්ච කන පුළුවන් ඒක තියෙනමනේ දැන් අපි කඩියට කිහිලා කියන්න නෑනේ කඩයන් කට මට මේසිීනි ග්‍රෑම් දාහක් දෙන්න කියලා අපි හෙම කියන්නේ අපට ගන සිිලි කිල එකකක්දන්න න එහමනි අපි සාමාන්‍ය කියන්නේ තේකොට අප ෙන තකු ග්‍රම් සී අදෙන් අපිගිල කිය න්නේන ඒකො විලිග්‍රම් හක් දෙන්න හම කියන්න ඒ කියන්නේ ඒ වගේම තමයි දත්ත මැනීමද නැත්තන් දත්ත ගබඩා කිරීමට අදාළ දේවල් මැනීමේදී දත්ත ආචායන ධාරිතා මැනීමේද අපි භාවිතා කරන ඒක වරිගටිත් යෙන එතකොට සාමාන්‍යෙන් අපි මෙච්චලකාල් දකළ තියනෙවල හැම එකකම ගුණතය තියෙන දහේ වනේ අපි කියනවා ග්‍රෑම් දහ කිලෝග්‍රෑම් එකයි මිලලට දහක් ලීටරය හැබැයි ඩේට වලදී නැත්තන් අපි කියන ධාරිතා ගණනයේදී අපිට තියෙන්නේ දාහ නෙමෙයි එක්දා ස්විසි හතර අපි කියනවා බයිට් එක්දාස්විසි හතර කිෝබයි් එකයි විසි හතරක් මෙගබ් එකයි ඇයි අපි හැම කියන්න ේතුව අපි ගන්නේ මෙතරනි දෙකේ දහයි බලය දෙේ දහයි බලය කියන්න නිදස් විසි හතරයි යතෝට මතක තියාගන්න ඕන දේ තමයි අපි කිලෝග්‍රෑම්කිලෝමීට ඒවල ජැපි භාවිතා කරට ග්‍රෑම් දහ කිලෝගෑම් එකයි එතකොට ඔය මී ද කිලෝමිට එකයි කියල පාවිච්චි කරාට හැබැයි කම්පුටර් ස්රදි නදන් අ පාඩම ධාරිතා මනීමේදී අපි ගන්නේ එද විසිහතරක්බ් එකලබ එ විහතරක් මෙබ්යිමබ් එ විහතරක්ගබ එකයි කියන එක මතක තියාගන්න ඕන දෙයක් දහ කිය එකක්නේ අපේගව අපේ ගාව තියෙන් ඉක්දස් විසි හතර ඇයි දෙකේ දහයි බලයක් අපේ ගාව තියෙන් දෙේ දහයි කියන එක්ද විසි හතර නිසා එතකොට අපි කියන කුඩාම එකකය අපිට තියෙන කුඩාම එකකය අපට අපි කියනවා බිට් කුඩා මේක කිය කියන්න අපි බිට් එක බිට් එක කියන්නේ ඉස්මෝලස්මයිනි්ක තියෙන කුඩාම එක කියය තමයි අපි බිට් කියලා කියන්නේ බිට් කියනක හැදිල තියෙන බයිනරු ඩිජිට් කියන වඩඩකෙන් බයිනරි ඩිජිට් කියන වර්ඩගෙන් තමයි මේ බිට් කියන මචනය හැදිල තියෙන් බයිනරි ිජිට් කියන වර්ඩඩ එක මෙන්න මේ බී එකයි මෙන්න මේ අයුටය කියන බර්ඩ්ඩගය අරගෙන තන මේක බිට්ට් කියලා හදල තිෙන් අපිට තියෙන කුඩා මේකකය අපිට ඕනෑම මතකයක්ක් මනන්න තිය කුඩා මේකය තමයි බිට් එක බිට් බිට්ට අපි කියලා ගැනීම බිඳදුව සහයක බින්දෝ යැන එක ිට්ට එකක් එක කියනක් මත ැනි විිට තුන රපන ු තුනක රපනය ි බද ිද බිද ගන ි තුු රපන මේ ිට්ක මේක බිට්ට මේ එක ිට්ටක එතකොට අපි දැ මනවද ශ්‍රද්ධ ශමයකක් අශ්්‍රමය කරනකො පාවිච්චකය බිටු හතරක නිරපනයක් බිින්දුව බිින්ඳුව බිඳුව එක එක බිදුව බිඳුව එක බිදුව එක බිඳුව මේ බිටු හතරයි ඒ කියන්නේ එක සිංගල් බිට්ටක බිදුව වේවා එක අපි එකරම ිට එක බනරු ඩිජෙට් එක බයිනු ි් කිය බිඳද හ එක හරි ට පස්සය පලතින බයිට් බයිට කියන්නේ බිට් අටක් බිට අටක් බයිට් එකයි එතකොට නිබල් කියල කියන්න නත්ත නිබල කියලා කියන්නේ बිට් හතරක් එක නිबल යි ब් හතරක් එක නිබල් එකයි बाइट बट් අටක් එක බයිට් එක එතකට මතක තියාගන්න ඕනේ බයිට් එක නිබල්ලකට වඩා විශාලය ඇයි මෙතන තියන්නේ හතර මෙතන තියෙන්නේ අටයි තු එතුර ේ ඔක්කමන්නේ එද වි හතර මේ kiloलोබ එක kiloलोබगा එක ග ाइ් එකයි එක තරක් पटයි හරි එතකොට ඔයාගේ ඔලවසිල බස් එකේ තියෙන මෙන්නම මෙතිනට ෙනකකා විතරයි वाල දැනගෙනින් ොන කොටස මේක කොට සත් ලිය ගන්න ියමත් වැදගත් වෙන්න පුළුවන් මේකැ වෙල්ල एक ब एक ब एक ब එතකොට पට पබයි් එක්සි තරක් एक ब එකයි එකො से बाइ से बाइ මේවෙ जटा ටාබ මේක යොා බ් යොටා මේක සෙටා හරි එතකොටය මොනව එටබ එක් සිදරක් ට බයිට් එකයිටාබ් එසිදරක් යොට බයි් එකයි වාර මොක්ද රෝ ිල්ම එක බල දින වාට මතක තිේ රබෝග කියන්නේ මෙමරි වන්ෙටබයිට් මන්න මියක ගැන කියන්නේ මතකත් දන්න එහම ෆිල්ම් එක 2 කියලා ව ෙන්